සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම මාල්කි උඩල මත ප්‍රථමේ නවදාහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත නව ව්‍යවස්ථාවක් ගැන ජනපතිගේ අදහස ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය මම දක්වනවා හොඳම ජනාධිපති අපේක්ෂකයා එජාපයේ සතු බවට ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහත්තයා දැම්මොත් ඔය කාටවත් එතුමත් එක්ක හැප්පෙන්න බෑ පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව ඉක්මවිය යුතු නැති බව අවධාරණය කෙරේ ඉන්දියාවේ රැකියා විරහිත භාවය ඉහළට දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකාවේ වෙනස්කම් හතරක් හොඳ රටක් හැදීමට ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍ය වුවත් එෙහිදී තමා අපේක්ෂා කරන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වෙනසක් මිස අන් අරමුණු ඉටුකර ගැනීමේ වෙනසක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙත්තුමා පවසනවා. හොරණ විහාරස්ථානයක පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. හොරණ ඓතිහාසික ඔලබොටුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උපෝසථාගාරය සංඝසතුකොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ පස්වරුවේ පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. වසර 113ක් පැරණි උපෝසථාගාරයේ අත්තිවාරම මත ඉදිවන තෙවැනි ගොඩනැගිල්ල ලෙසයි මෙම නව උපෝසථාගාරය ඉදිකර ඇත්තේ. එය ඉපැරණි බෞද්ධ සම්ප්‍රදායට අනුගතව කළුගල් කුළුණු මත ඉදිකර තිබීම විශේෂත්වයක්. විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. සමරූ ඵලකය නිරාවරණය කළ උපෝසථාගාරය සංඝසතුකොට පූජා කළ අතර එහි ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ජනාධිපතිතුමා පළමුව පුෂ්පපහාරය පුද කළා. ගිය මාසයේදී මාතලේ අලු විහාරයේදී ඉතාම වැදගත් ශාසනික කර්තව්‍යයක් අපේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණා. ඒක බොහෝ කාලයක් කිසිම උපද්‍රවයක් නැතිව පවතින ආකාරයට රාජ සම්මතයෙන් ඒ ත්‍රිපිටකය ස්ථාපිත කළා. ඒ වගේම තව ටික දවසකින් එය ජාත්‍යන්තරයේ පිළිගන්නා පරිදි රාජ මුද්‍රාව සහිතව ඒ ත්‍රිපිටකය සකස් කිරීමට එතුමා යොමු මේ ජාතිය පවතින තුරු අමතක කරන්නට බැරි ඉතාම වටිනාකාරයක් හැටියට අපි අගේ කරනවා. ඔබතුමා මේ රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳව ඒවාගේම රටට අවශ්‍යතා පිළිබඳව සොයා බලමින් ක්‍රියා කරන බවත් අපිට පැහැදිලු පේනවා. සීහලද්දීපයෙහි බෞද්ධ ආකල්පයෙන් සම්පූර්ණ වෙලා ඔබතුමා රාජ්‍යතන්ත්‍රයෙහි සිදුකරන නව නැම්ම ඒ වෙනස්කම් ගරුතර මහා සංඝයා වහන්සේගේ බලවත් ප්‍රසාදයට හේතු වන බවත් මහා ජනතාවගේ බලවත් අගය කිරීමට හේතු වන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට කැමැති අතිගරු ජනාධිපතිතුමනි ව්‍යාකූල වී පැවති රට නැවත යහපත් මාර්ගයට ගමන් කරවීම සඳහා ඔබතුමා සතු රාජ්‍ය බලය ඉතාම දූරදර්ශීව යොදා ගනිමින් ගනු ලබන තීන්දු තීරණවල වැදගත්කම මේ වෙලාවේ අගය කරන්නට ඕනේ. ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමතුවේ ඉන් අනතුරුවයි. මේ අලුත් විවස්ථාවක් හැදීම පිළිබඳව කතාන්දරය දැන් අවුරුදු 4ක් තිස්සේ මේ රටේ ජනතාවගේ මනස අවුල් කරන අවුලක් විදිහටයි මම දකින්නේ. මේ කියන විදිහේ විවස්ථාවක් මම දැකලත් නැහැ, මගේ අතරපත් වෙලත් නැහැ. ඒ කොයි ආකාරයෙන් හදලා තියෙනවද කියලා මම දැනුවත් වෙලක් නැහැ. පාර්ලිමේන්තුවේ තමයි මේ ගැන කමිටු පත් කළා. පහුගිය අවුරුදු 4ේම කටයුතු කෙරිලා තිබෙන්නේ. මේ විවස්ථාව පිළිබඳව අවුරුදු 4ක් කතා කිරීම අපේ හාමුදුරනේ මම දකින්නේ. එක් පැත්තකින් දකුණේ බෞද්ධ ජනතාව නොසන්සුන් කිරීම. තවත් පැත්තකින් උතුරේ ජනතාව රැවටීම කියන කාරණාව තමයි මම මේ කාරණේදී දකින්නේ. විවස්ථාවක අවශ්‍යතාවය තිබෙනවා. ඒ අවශ්‍යතාවය මම නම් දකින්නේ අපේ හාමුදුරුවනේ අපේ රටේ අද තියෙන පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් වැඩ කටයුතු කිරීමේදී ඇති වෙලා තිබෙන තත්ත්වය අනුව ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය මම දකිනවා. ඒ නිසා විවස්ථා සංශෝධනයක් කරන්නේ නම් ඒ විවස්ථා සංශෝධනය තුළ ප්‍රමුඛත්වයේ දී යුත්තේ රට ආණ්ඩු කරන්න පුළුවන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කිරීම කියලයි මම විශ්වාස කරන්නේ. ඒ සඳහා නම් මගේ සහයෝගය තිබෙනවා. රටේ අනාගතය සඳහා සුසුසු තීන්දු තීරණ ගන්න නායකින්ට නොහැකි වෙනවා මේ පාර්ලිමේන්තුවේ තිබෙන අවුල් සහගත තත්වය.
විශේෂයෙන්ම සුළු පක්ෂ විසින් ඉල්ලන ඒ ඕනෑම ඉල්ලීමක් දෙන්න සිද්ධ වෙනවා ආණ්ඩුව රැක ගැනීම සඳහා. මේ පහුගිය අවුරුද්දක දෙහික කාලය නැවත එදාටත් වඩා නව උපක්‍රම මත දැඩි විදේශීය බලපෑම් සහ අතපෙවීම් මේ රටට තිබෙනවායි කියලයි මම දකින්නේ. මම ගන්නා වූ යම් යම් තීන්දුව ගැටුම් සහගත දේවල්, මාව දැඩි ලෙස විවේචනයට ලක්වන දේවල්, ඒවාට ප්‍රධාන මූලික කාරණාත් මුල්වන්නේ මේ රටට අවශ්‍ය අනවශ්‍ය විදේශීය දේශපාලන බලපෑම් අතපෙවීම්. ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කිරීමට හැකි හොඳම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය සතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. බිංගිරිය හොරතපොළ ප්‍රදේශයේ පාක්ෂික හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. උඩුබත්තාව ප්‍රාදේශීය සභා මන්ත්‍රි චමින්ද ප්‍රදීප් කුමාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ගාව තමයි ජනාධිපතිවරණයේදී දිනන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ඉන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා දැම්මොත් ඔය කාටවත් එතුමත් එක්ක හැප්පෙන්න බෑ කියන කාරණේ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා ගැන කියනවා, බැසිල් රාජපක්ෂ මහත්තයලා ගැන කියනවා, චමල් රාජපක්ෂ මහත්තයලා ගැන කියනවා. ඒ කාටවත් ගමේ දෙවන්ත ලොකු පිළිගැනීමක් නැහැ. පක්ෂයේ 99%ම විශ්වාස කරන කාරණේ තමයි දිනන්න පුළුවන් අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්න ඕන අපේ ප්‍රධාන මැතිවරණයේදී කියලා. අපිට ජනාධිපති දොරදොරේ අපේ පැත්තට අරගෙන මහ මැතිවරණ තියලා පළාත් සභා මැතිවරණ තියලා මේ සියලු බල කේන්ද්‍රයන් අපේ පැත්තට අත්පත් කරගන්න පුළුවන්. ඒක තමයි අපේ ඉලක්කය. වීකිලෝවක මෙන් දෙගුණයක මිලට සහල් අලෙවි කිරීමට වීමෝල් හිමියන් එකඟතාවය පළ කර තිබෙනවා. ගොවියන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මෙහි අරමුණයි. අදාළ මිල සංශෝධනය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටයි දෙපාර්ශවයේ එකඟ වී ඇත්තේ. අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ සුළු හා මහා පරිමාණ වීමෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබෙනවා. මෙවර මහකන්නේ වී මිලදී ගැනීම සඳහා රජය පැනවූ මිල ගණන් තම ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමටද සමාගම් මෙහිදී කැමැත්ත පළ කළා. ඒ අනුව සම්භාව්‍ය කිලෝවක් රුපියල් 41කටද නඩුවේ කිලෝවක් රුපියල් 38කටද මිලදී ගැනීමට නියමිතයි. එළමෙන උත්සව සමය වන විට සම්භා සහල් කිලෝවක මිල රුපියල් 85 දක්වා උපරිමයකට යටත්ව පාරිභෝගිකයාට ලබා දීමටයි එහිදී එකඟතාව පළ වුණේ. මෙවර මහකන්නේ වී මිලදී ගැනීම සඳහා රජය මෝල් හිමියන් වෙත රුපියල් මිලියන 22ක ණය මුදලක් රාජ්‍ය බැංකු හරහා ලබා දීමටද කටයුතු කරන බවයි මෙම සාකච්ඡාවේදී හෙළිවුණේ. කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාද සාකච්ඡාවට එක්ව සිටියා. හිටපු LTTE සමාජිකයින් 12,000කට අධික පිරිසක් පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජනක රත්නායක මහතා පවසනවා. ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමටද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා මෙම අදහස් පළ කළේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරේ පැවති උත්සවයකදී. උතුරේ පුනරුත්ථාපනය ලබා සාර්ථකව සමාජගත වූවන්ගේ පවුල් 15කට කිරිකවයින් ප්‍රධානය කිරීම මෙහිදී සිදු කෙරුණා. මෙවැනි පවුල් රැසකට මීට පෙරද ඔවුන්ගේ ජීවනෝපාය සඳහා ගවයින්, කුකුළු පැටවුන්, එළුවන් සහ කෘෂි උපකරණ ආදිය මෙන්ම වෘත්තීය පුහුණුවද ලබා දී ඇති බව මෙහිදී හෙළිවුණා. අපි යුද්ධය අවසාන වුණේ 2009 මැයි මාසෙනේ. ඊට කලින් හින්දා මේ පුනරුත්ථාපන කටයුතු තිබුණා. ඒ සියලු දෙනාත් එක්කම එකතු වෙලා අපි මේ වෙනකොට 12,000 ගණක් අපි සමාජගත කරලා තියෙනවා. නැත්නම් මේ කටයුත්තේ අපි අන්තිම බිඳුව දක්වාම වගේ ආවල් කියලා තමයි කියන්න වෙන්නේ. මොකද දැනට අපිට ඉන්නේ එක්කෙනයි. පාසල් පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව සීමාව ඉක්මවා නොයා යුතු බව අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය කෙලින්පොළ ප්‍රාථමික විද්‍යාලයේ නව ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. දැන් ඇයි මේ අපි චක්‍රල එකගෙන එක පද්දියක සිටුද්දී නමුන් ප්‍රවණ 35 දක්වා අඩු කරන්නේ? මම ඇමතිවරයා වෙද්දී කොළඹ ප්‍රධාන පාසල්වල 60 ගණන් හිටියා ළමයි, 50 ගණන් හිටියා. දැන් එහෙම අතරමැදි පන්තිවල ඉඳලා හිටලා යනවා. නමුත් එහෙම තොග පිටින් දාන්න අපි එක එක අඩු කරගෙන දැන් මේ 37යි දැන් පද්දියක සිටුද්දී නමුන් ප්‍රවණ. මෙයා වෙනස් කරන ඇති එක එක නා පළාත් මට්ටමින් දේශපාලඥ. හැබැයි මේක තමයි ප්‍රතිපත්තිය තීරණය කරන්නේ මම. රේකිය රටේ අධ්‍යාපන ඇමතිවරයා විදියට ප්‍රතිපත්තිය හදම අවුරුදු 5කින් 35. ඒතර ගුරුවරයා දන්නවා 35ටම නම කියලා කතා කරන. 35ගේම හැසිරීම, පෙනීම, බොඩි ලැන්ග්වේජ් එක ඔක්කොම ගුරුවරයාට අධ්‍යයනය කරන්න පුළුවන්. රට ශිෂ්ට සම්පන්න මාවතකට රැගෙන යන ඕනෑම මැතිවරණ ක්‍රමයකට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කලුතරදී මාතිවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඉදිරියේදී මැතිවරණ තුනක් පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරණයක් තියන්නට ඕනි. පළාත් සභා 9 මැතිවරණ පැවැත්විය යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මහමැතිවරණයත් දැන් පවත්වන්නට පුළුවන් පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතියක් එනවා නම්. ඒ නිසා මේ කොයි මැතිවරණයක් දැන් පැවැත්වීමට සුදුසු තත්වයක තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙක්මන ඡන්දයක් තියන්න ඕනි. පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම ලෑස්ති මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන කොට්ටාසිර මන්ත්‍රීවරයෙක් බිහිවන මනාපොලින් තොර කාන්තා නියෝජනයේ සහතික වෙන මෙරට ශිෂ්ට සම්පන්න වන අලුත් ඕනෑම මැතිවරණ ක්‍රමයකට පාර්ලිමේන්තුවේ සහාය දෙන්න. පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා මැතිවරණ කොමිසමට අයිතියක් ඇති බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. ඒ එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණ කොමිෂන් එක සභාපතිතුමාට අවහිරකම් ඇති වෙලා තියෙනවා නම් දැනටම එතුමාම යෝජනා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ වෙනම කොමිෂමක් පිහිටවන්න ඕනයි කියලා. ඒක හරහා ඒ තියෙන බාධක ඉවත් කරලා මේක පුළුවන් ඉක්මනට තියන්න. කොමිෂමට සම්පූර්ණ අයිතිය තියෙනවා මේකට විරුද්ධව නීති පැත්තෙන් වුණත් ක්‍රියා කරන්න. මැතිවරණ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන අපි දන්නේ නැහැ. එහෙම එකක් ජනතාවගේ සෞඛ්‍යයට හිතකරවන්නේත් නැහැ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ කරුණා කරලා වහාම මැතිවරණ ලබා දීමට කටයුතු කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම මැතිවරණ කොමිෂමේ වගකීමක්. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායක කියනවා මැති සභාවේ විසුරුවා වහාම මහා ඡන්දයකට යා යුතුයි. මෙන්න බීලා මාරු කරලා. පාත දුම්බර පිටියේ ගෙදර රජමහා විහාරස්ථානයේ විහාර මන්දිරයේ වහලය මත තැන්පත් කර තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් කොත් දෙක සොරකම් කර තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයට අයත් බව කියන මෙම විහාරස්ථානය වසර 300කට වඩා පැරණි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් වත්තේගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා. කොස්ගම මිරිස්වත්ත තෙල් පිරුම් හලට ඊ රාත්‍රී පැමිණි දෙදෙනෙකු අහසට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගොස් ඇති බව කොස්ගම පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රුපියල් 38,000ක මුදලක් මෙසේ කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අතරංගුටකින් ඇති බව වාර්තා වනවා. වීරකැටිය ප්‍රාදේශීය සභාවට ගියවර ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කළ වලිමුණිගේ අමරසේන මහතා මහමගදී ඝාතනය කර තිබුණා. ඒ පැදිගම වෙහෙරහිනවත්ත ප්‍රධාන මාර්ගයේදී යතුරුපැති දෙකකින් පැමිණි 5 දෙනෙකු ඝාතනය සිදු කර පලා ගොස් තිබුණා. කේරණ ගංජා කිලෝග්‍රෑම් 18කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයින් 2 දෙනෙකු අතරංගුට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වුණා. නාවික හමුදා බුද්ධ්‍යංශ තොරතුරකට අනුව වැල්වැඩිතුරේ ප්‍රදේශයේදී මෙම පුද්ගලයන් අතරංගුටගෙන තිබෙනවා. ඒ ගංජා තොගය අලෙවි කිරීම සඳහා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් වැල්වැටිතුරේ සහ නාගර්කෝවිල් ප්‍රදේශවල පදිංචිකරුවන්. පසුගිය මාසයේ තුලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 527කට අධික ප්‍රමාණයක් අතරංගුට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. නාත්තන්ටිය ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් ළමයින් 3 දෙනෙකු සහ ඔවුන්ගේ මව බරපතල තුවාල ලැබුවා. මෙම මව පැදවූ යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. තුවාල ලැබූ දරුවන් වයස අවුරුදු 5, 7 සහ 18 යන වයස්වල පසුවනවා. හත්හැවිරිදි දැරියගේ තත්ත්වය අසාධ්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. වෑන් රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බව හෙළිව තිබෙනවා. නීති විරෝධී දුම්මැටි තොගයක් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය මගින් අතඩංගුවට ගෙන තිබෙනවා. පිටකොටුව ඔර්ලෝසු කණු අසලදී කුඩා කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී එම දුම්මැටි තොගේ අතඩංගුවට ගැනුණේ. ඩුබායි සිට මෙරටට නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් දුම්මැටි තොගේ ගෙන්වා ඇති බවයි පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. එහි වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වන බව පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ පවසනවා. දුම්මැටි ලක්ෂ 4ක් පමණ මෙසේ අතඩංගුවට ගැනුණා. ප්‍රධාන සැකකරු අතඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මකයි. ප්‍රදේශ කිහිපයකදී සිදු කළ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. ගම්පිරලිය සංවර්ධන සංග්‍රාමයේ යටතේ හපුතලේ දියතලාව ප්‍රදේශයේ මාර්ග 4ක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කෙරුණා. ඒවා ජනතා අයිතියට පත්කිරීම හපුතලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී සෙනරත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දියතලාව හුරිය වංගුව මාර්ගය, ඩබල් පීල්ල මාර්ගය, කිරිමඩු පතන මාර්ගය සහ හපුතලගම මාර්ගයයි මෙසේ සංවර්ධනය කෙරුණේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් 165ක් ප්‍රදේශීය පවුල් රැසකට මෙමගින් සැත සැලසෙනවා.
රත්නපුර ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අර්ථයේ ගොඩිගමුව පාසල අසල සිට අරලිය උයන දක්වා ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සපුරා ලැබින් ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක්. රත්නපුර වලදුර මූකලන් හේන ජල ව්‍යාපෘතියද ජනතා අයිතියට පත්කෙරුණා. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 50ක් රුපියල් ලක්ෂ 10ක් මේ සඳහා වැය කර තිබෙනවා. මේ යටතේ පරගල කන්දේ සිට ස්වභාවික ජල උල්පත් මගින් ජලය ලබා දීමටයි කටයුතු කෙරෙන්නේ. සබරගමු පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මෙවන විට කඩිනමින් සිදු කරනවා. පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩාංගණයක් සහ ආපන ශාලා පහසුකම්ද මීට ඇතුළත්. මීටර 400ක ධාවන පතයක් සහිත ක්‍රීඩා පිටියක්ද ඉදිකිරෙනවා. මෙය කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු කරන බව සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා සඳහන් කළා. 71 ජාතික දිනය වෙනුවෙන් අද සිට ලබන 7 වනදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල සහ සෑම නිවසකම ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලා සිටිනවා. මේ අතර ජාතික දින සැමරුම් උළෙලේ පෙරහුරුව අද දිනයේ නොපැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම පෙරහුරුව හේතුවෙන් මාර්ග කිහිපයක ඊයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වුණා. ඒ හේතුවෙන් කොළඹට පැමිණි විශාල පිරිසක් අපහසුතාවට ලක් වුණා. එය සැලකිල්ලට ගනිමිනුයි අද දිනයේ පෙරහුරුව නතර කර ඇත්තේ. හෙට සහ අනිද්දා දිනයේ එම පෙරහුරු පැවැත්වීමට නියමිතයි. කසල බැහැර කිරීමක් හේතුවෙන් වවුනියාව සාලම්බකුලම් ගම්වාසීන් හා නගර සභා සේවකයන් අතර ඇති වූ ගැටුම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් සමතයකට පත්කෙරුණා. සාලම්බකුලම් 2011 වසරේ යලි පදිංචි කළ 800ක පමණ පවුල් සංඛ්‍යාවක් වාසය කරන ගම්මානයක්. එම ප්‍රදේශයට කැලිකසල බැහැර කිරීම හේතුවෙන් ඔවුන් මහත් පීඩාවට පත්වන බව පවසමින් පසුගියදා උද්ඝෝෂණයක් ආරම්භ කළා. ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණයට විරෝධය දක්වමින් වවුනියාව නගරසභා සේවකීන්ද විරෝධතාවක් ආරම්භ කළා. පසුව දෙපාර්ශවය අතර ගැටුමක් දක්වා එය වර්ධනය වුණා. අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා මේ පිළිබඳ දෙපාර්ශවය සමග සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී අද සිට වෙනත් ප්‍රදේශයකට කැලිකසල බැහැර කිරීමටයි තීරණය කෙරුණේ. පරිසරය දූෂණය නොවන අයුරින් මෙම ගැටලු විසඳීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා. මාසයක් ඇතුළත වෙන තැනකට මේ කසල බැහැර කිරීම ස්ථානය ගෙනියනවා කියලා දිසාපතිතුමාගේ නායකත්වයෙන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ අනුව අදාළ ඇමතිවරයා හිටිට කටයුතු කරන ඇමතුමත් මමත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඉතා ඉක්මනින් ජනතාවට තියෙන මේ ප්‍රශ්න විසඳන්න අපි උපරිම වේගෙන් උදව් කරනවා කියලා මම කියන්න කැමැති. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ්‍රාහ්මී අක්ෂරමාලාවේ ප්‍රභවීමයෙන් සංවාදාත්මක කතිකාවක් රජරට විශ්වවිද්‍යාලයේදී ආරම්භ වුණා. එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනංශයයි එය සංවිධාන කළේ. රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද කරුණරත්න මහතා ඇතුළු විද්වතුන් රැසක් ඊට එක්ව සිටියා. එක්සත් ජාතික කලා සංසදයේ නිර්මාණය කළ මැද ඉන්න ටෙලි නාට්‍යයේ මංගල දර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණා. ඒ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දික විජේරත්න නිෂ්පාදනය කළ මැද ඉන්න ටෙලි නාට්‍ය බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ කලාකරුවන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ශාන්ති පදනම සහ ජාතික මිහිලිය සේවා පදනම සංවිධාන කළ පුවත්පත් ලිපි නිර්මාණ තරගයේ ජයග්‍රහකයන්ට ත්‍යාග සහ සහතික ප්‍රදානය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වුණේ. පූජ්‍ය කොටපොල අමරකීර්ති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා සහ ජාතික මිහිලිය සේවා පදනමේ සභාපතිනි ආචාර්ය නීලා ගුණසේකර මහත්මිය ඇතුළු විද්වතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මතින් තුර රටක් තේමාවෙන් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් වත්තල පොලිසියද සංවිධාන කර තිබුණා. කැලණිය සහකාර පොලිස් අධිකාරී චන්දන ලේනගේ මහතාගේ සහ වත්තල පොලිස් ස්ථානාධිපති සී මියල්ලගේ මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වුණේ. වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ශාලාවේ පැවති මෙම වැඩසටහනේදී මද්‍රව්‍ය වැළැක්වීම සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සිදු කෙරුණා. ගම්පහ යශෝදරා දේවි බාලිකා මහාවිද්‍යාලයේ පෙරදිග සංගීතංශය සංවිධාන කර ශාස්ත්‍රීය ගායන ප්‍රසංගයක් එම විද්‍යාලයේදී පැවැත්වුණා.
සත්සර නීති 2019 ලෙසයි එය නම් කර තිබුණේ. 2012 වසරේ සිට විදුහල මගින් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ හිමි කරගත් ශාස්ත්‍රීය ගායනා අංග මෙහිදී ඉදිරිපත් කෙරුණා. විදුහල්පති ගයනි වත්සලා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒ සමගින් ITN දිවා ප්‍රවෘත්ති අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk